അബു അയ്യൂബ് അൽ അൻസാരി റളിയല്ലാഹു അൻഹു തുമാനൻ വാർത്ത കരണവ അന നബി സല്ലല്ലാഹു അലൈഹി വസല്ലം കാൻ യുദ്മിനു അർബഅ റകഅത്തിൻ ഇൻദ സവാലി ശംസ് ഇര മുദുൻവി മദ അലവീമ സമഗ ളുഹർ സലാത്തേ വിലാവ എലംബെനവ എ അവസ്ഥാവേദി ളുഹർ സലാത്തേ കലി നബി സല്ലല്ലാഹു അലൈഹി വസല്ലം തുമാനൻ റകഅത്ത് ഹതറക് അതിരേക സലാത്തയാക് ലെസ ඉටු කිරීම පුරුද්දක් හැටියට පත් කරගෙන සිටියා. ඒ අවස්ථාවේදී මම විමසුවා අබිතුමනි මේ විදිහට ඔබතුමා සලාත ඉටු කරනවා කියලා. ඒ අවස්ථාවේ නබි සලාත සලන් තුමාණන් පවසනවා. අහසේ දොරටු ඉන්න අබුවා බස්සමා තුෆ්තහු ඉන්ද සවාලි ශම්ස්. ඒ අවස්ථාවේදී විවර කරනු ලබනවා. ඒ ලුහර් සලාතේ අවසන් වෙනතුරු එය වසනු ලබන්නේ නැහැ ඒ කාල අතරවාරයේදී මගේ පිළිගනු ලැබූ යහකම් මගේ යහකම් ඉහළ අහසට යැවීම පිළිබඳව මා ප්‍රිය කරනවායි කියලා ඒ අවස්ථාවේදී තුමා විමසනවා ෆී කුල්ලිහින්න ඛිරාඅ ඒ හැම රකාතේකම සූරා ෆාතිහාව තවත් කොටස් පරිච්ඡේදයක් ඒ වගේ තියනවාද කියලා එතකොට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රශ්න අහුව කියලා ඒ වගේම හල්ෆිහින්න තස්ලිමුන් ෆාසිල් ඒවා අතර වෙන් කරන සලාම් තියෙනවද කියලා රකාත් දෙකකට පස්සේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසන මෙහිදිලා කියලා නැහැ කියලා ඒ විදිහට සම්බන්ධ කරලා රකාත් හතරක්ම කරන්න පුළුවන් ඒ වගේම රකාත් දෙක දෙක කරන්නටත් අවස්ථාව තිබෙනවා කියලා අපිට වෙනත් හදීස් වලින් තහවුරු කරගන්නට පුළුවන් ඉතින් මේ හදීසේ වාර්තා වෙලා තිබෙන්නේ කොහේද කියලා බැලුවොත් මේ හදීසේ අබු දාඋද් ග්‍රන්ථයේ 1270 වන හදීසේ ලෙස සඳහන් වෙනවා. ඒ වගේම ඉබ්නු මාජා ග්‍රන්ථයේ 1157 වන හදීසේ ලෙස අහමද් ග්‍රන්ථයේ 5 වන වෙලුමේ 416 සහ 417 වන හදීසේ ලෙස වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම ඒ හදීසේ තවත් තහවුරු කරන තවත් ස්ථිර කරන හදීස් ලෙස තබරාණි ග්‍රන්ථයේ කබීර් 435 වන හදීස් ලෙස මෙය වාර්තා වෙනවා. ඒ වගේම අහමද් ග්‍රන්ථයේ 5 වන වෙලෙමේ 418 වන හදීස් ලෙසත් තබරාණි කබීර් ග්‍රන්ථයේ 437 438 වන හදීසයන් ලෙසත් මේ හදීසේ හදීස් අංකවලත් මේ හදීසේ වාර්තා වෙනවා. හරි. ඒ වගේම නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එහා සමාන වார்த்தාව තමයි මේකත්. ඒදි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කන යුසල්ලිහා ඉන්ද සවාලි වයමුද්දු ෆීහා. ඉර මුදුන් වී යන්ත ඇලවීමත් සමග නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ රකාත් හතර දීර්ඝ රකාතයන් හැටියට පත් කරගෙන ඉටු කරන කෙනෙකු ලෙස සිටියා කියලා වාර්තා වෙනවා හසන් තත්ත්වේ හසන් කියන ශ්‍රේණියේ මේ හදීසය වාර්තා කරනු ලැබී තිබෙනවා. එතකොට මේ හදීසය සඳහන් වෙලා තිබෙන්නේ කොහෙද කියලා බැලුවොත් නසයි ග්‍රන්ථයේ 874 875 වන හදීස් අංකයන් වල තිර්මිදි ග්‍රන්ථයේ 598 599 වන හදීස් ලෙස 424 429 වන හදීස් වලත් හදීස් අංකයන් වලත් මේ හදීසේ වාර්තා වෙලා තිබෙනවා. අපි ඊළඟට බලන්නට යන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ නිවසේ අතිරේක සලාතයන් පිළිබඳව.